විශේෂා ඒ වගේම නිර්මාල් මේ දෙදෙනාම හුඟක් කාර්ය බහුල දෙන්නෙක්. ඉතින් ඒ නිසා එයාට අවශ්‍ය වුණා වෙඩින් ප්ලෑනර් කෙනෙකුගේ සහයෝගය. ඉතින් ඒකෙදි නදේෂා සහ නිර්මාල් වෙඩින් ප්ලෑනර් විදිහට ඉවෙන්ට් ප්ලෑනර් ශ්‍රී ලංකා ආයතනය කියන්නේ අපිව තෝරගත්තා. නදීෂාගේ ඩ්‍රෙසින් ගැන කතා කරනකොට එයාට උනුනේ මොඩර්න් ඒ වගේම ට්‍රැඩිෂනල් ලුක් එකක් තියෙන කැන්ඩියන් එකක්. ඒකෙදි ධනංජය අයියා නදීෂාගේ ඔක්කොම යාගේ හරියන විදිහට එයාට සහ යාගේ බ්‍රයිඩ්ස්මේන්ස්ට ඇඳුම් නිර්මාණය කරලා දුන්නා. ඒ වගේම විශේෂයෙන් ධනංජය අයියා නදීෂාගේ යාගේ බ්‍රයිඩ්ස්මේන්ලගේ හරියට මැච් වෙන කලර් කම්බිනේෂන් එක අරගෙන හුඟක් ලස්සනට යාගේ ෆ්ලවර් බොකේස් ඒ වගේම ජුවලරි එන්න ඕන විදිහ ඒ හැමදේම හුඟක් ෆැෂනබල් නමුත් ට්‍රැඩිෂනල් කස්ටමයිස් විදිහකට කරලා තිබුණා. ඒ වගේම නිර්මාල් හැඩගැන්වුනේ මුල් ඇඳුමෙන් පළවෙනි සෙෂන් එකේදී. ඒ කියන්නේ පෝරුව වෙලාවට නිර්මාල් සහ එයාගේ බෙස්මන්ලා හැමෝම මුල් ඇඳුමෙන් තමයි සැරසුනේ. ඒ වගේම විශේෂයෙන් පෝරුව ගැන කතා කරනකොට සම්පූර්ණ පෝරුව සෙරමනි එකම හුඟක් ඒ කියන්නේ ටිපිකලි ට්‍රැඩිෂනල් විදිහට තමයි නදේෂටත් නිර්මාල්ටත් කරගන්න ඕන උනේ. මයින් ගවා විත් කඳුලක් දීලා ඔබ නොරිඳා හිඳිමි මා ඒ වගේම නදීෂාගේ ෆ්ලවර් ඩෙකරේෂන්ස් ගැන කතා කරනකොට නදීෂාට ඕන විදිහට හැම දෙයක්ම එතන සම්පූර්ණ ක්‍රූ එකේම සහයෝගය ඇතිව ඩොක්ටර් ලසන්ත හුඟක් ලස්සනට ඒ වගේම සක්සස්ෆුලි කරලා දුන්නා. නදීෂාගේ කේක් ස්ට්‍රක්චර් එක ගැන කතා කරනකොට එයාට ගොඩක් උසින් වැඩි කේක් ස්ට්‍රක්චර් එකක් තමයි යාගේ ඒ හෝල් සෙටප් එකට අවශ්‍ය වුණේ. ඉතින් එහිදී ලංකා චාන්දනී තමයි නදීෂාගේ කේක් එක අපිට කරලා දුන්නේ. එතකොට එතනදී ලංකා හුඟක් ලස්සනට ඒ වගේම හරියටම නදීෂාගේ ඕන වෙන කලර් සාම්පල්ස් ඒ වගේම ගොඩාක් වෙස්ටර්නයිස් නැතුව අර නදීෂාට ඕන යාගේ ට්‍රැඩිෂනල් සිස්ටම් එකට ඕන විදිහටම සූටබල් කේක් එකක් ලංකා නිර්මාණය කරලා දුන්නා. නදීෂාට සහ නිර්මාල්ට වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට මගෙන් ඉටුවිය යුතු තිබුණේ මුල ඉඳලම ඔක්කොම යාගේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලව හරියට ඒ හැම දෙයක්ම ඒ වෙලාවට අපි කියන ටයිම්ලි මැනර් එකකට වෙනවද කියලා දැනගන්න ඒවා චෙක් කරගන්න. ඒ වගේම එයාගේ එදා වෙඩින් එක දවසේ අපි හොඳට එජෙන්ඩ එකක් හදාගෙන මේ ඔන් ටයිම් හැම එකක් මේ එකින් එක වෙන් කරගත්තේ නිවැරදි වෙලාවන් වලට හැම එකම හරියට කෙරෙනවද කියලා බලන එකත් වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට මට පැවරලා තිබ්බ වගකීමක් වුණා. ෆොටෝග්‍රෆි වලින් නදීෂාගේ වෙඩින් එකේදී අපිට සහයෝගය ලබා දුන්නේ ශාම් අශෝක. ඉතින් ඒකෙදී අපි කියපු ටයිම් ෆ්‍රේම් එක අනුව ඒ අපිට ඕන ෂෙඩියුල් එකත් එක්ක ශාම් එක හරියට ෆෝලෝ අප් කරා.
කොල්ලන්ට ලව් එක ගහලානේ ඔළුවට දැන් කෙල්ලන්ට කොල්ලන්ට ලව් එක ගහලානේ ඔළුවට කෙල්ල කොල්ලෝ ප්‍රේද කොල්ලෝ කෙල්ල කොල්ලෝ ප්‍රේද කොල්ලෝ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නදීෂාගේ සහ නිර්මාල්ගේ විවාහ උත්සවයේදී වීඩියෝග්‍රැෆි ගැන කතා කරොත් නදීෂාත් නිර්මාලුත් දෙන්නම පෝස් කරන්න කැමති දෙන්නෙක් නෙමෙයි. ඒ වගේම ඒ දෙන්නට හුඟක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි දකින්න ආස වුණේ. ඒ වගේම හුඟක් අපි කියනවා නම්ය ශිලයේ මත නැත්නම් ෆ්ලෙක්සිබල් ටීම් එකක් එක්ක තමයි වැඩ කරන්න ආස වුණේ. ඉතින් එහිදී නදීෂාත් නිර්මාලුත් ඉවෙන්ට් මීඩියා ආයතනය තෝරගත්ත එයාලගේ වෙඩින් වීඩියෝ එක කරන්න. එහිදී ඉවෙන්ට් මීඩියා ආයතනයේ සියලුම දෙනා එකේ අධ්‍යක්ෂකතුමා ඇතුලේ ක්‍රූ එකේ හැම කෙනෙක්ම විශේෂයෙන්ම කියන්න ඕනේ එහි ඒ අධ්‍යක්ෂකතුමා සහ ඒ හැම කෙනෙක්ම ඒ ඩිස්කෂන් එකට පවා සහභාගි වෙලා මේ අයට ඕන වෙන්නේ මොන විදිහේ වෙඩින් වීඩියෝ එකක්ද, ඒ වගේ මේ අය කොහොමද එදා දවසේ ෂෙඩියුල් එක හදාගන්නේ, අජෙන්ඩ එක හදන තැනදී ඉඳලා අපිට ඒ අය ලොකු සහයෝගයක් ලබා දුන්නා. නදීෂා සහ නිර්මාල්ගේ විවාහ උත්සවයේ වැදගත්ම දෙයක් විදිහට හඳුනන්න පුළුවන් මනා සංවිධානාත්මකතාවයකින් යුතුව සියලුම කටයුතු සිදු වුණා. එහිදී අපිට හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ම එයාගේ උපරිම සහයෝගය දැක්වා, එයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට මම කපල් එකත් එක්ක ඩිස්කස් කරලා සර්විස් ප්‍රොවයිඩර්ස්ලාගේ අනුදැනුම ඇතුව හදපු ඒ අජෙන්ඩා එක අපිට ඒ විදිහටම ඒ ටයිම් ෂෙඩියුල් එක අනුව ෆොලෝ අප් කරන්න පුළුවන් වුණ නිසා හැම දෙයක්ම ඔන් ටයිම් කරගන්න ලැබුණා. ඉතින් ඔබත් විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් ඉන්න යුවලක් නම් විශේෂයෙන්ම ඔබේ විවාහ මංගල උත්සවෙත් ඒ හරි ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් ඒ දවසේ වැඩසටහන හුඟක් නිවැරදිව නිර්මාණය කරගන්න එක ඉතාම වැදගත්. ඉතින් ඉවෙන්ට් ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනය තමයි තෝරගත්තේ නදීෂා සහ නිර්මාල්. ඉතින් ඔබ හිතනවා නම් අපේ ආයතනය තුළින් ඔබේ විවාහ මංගල උත්සවය සැලසුම් කරගත යුතුයි කියලා, එහිදී ඩිසයිනින් කිරීමේදී සහ ඒ වගේම බජට් ප්ලෑනින් ඇතුළු මේ හැම කාර්යකදීම අපේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඔබට සහයෝගය දක්වන්නට බලාපොරොත්තු වෙනවා.